අරුන් අපි ආහම හිරේ දානවා මං ආහම මීට වැඩිය දුගියට බෙදනවා එහෙම නැත්නම් මේ මග හැර වෙන මගක් නැහැ දැනට මේ රටේ තියෙන්නේ කයිවාරු සටන් පාට තමන්ගේ වැඩපිළිවෙල විධිමත්ව කෙරෙන කොටක් ගැන කෙරෙන විදිහක් ගැන ඉදිරිපත් කිරීමක් නැතුව කරන කතාබහ ඔබතුමා දැන් ඊයේ මාධ්‍ය වාර්තා කරපු විදිහට ඒක පොඩි නිකම් නෙවෙයි ගෙදර ආයෑමක් වගේ ගතියකුත් දැනුණා ඔබතුමාගේ දේශපාලන තමන්ගේ පදවිතානාන්තර පාවිච්චි කරලා අපි විසින් කරගෙන යන මහජන සේවයට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලා හිටීම තමයි අපි කරන්නේ. ඒක දෙන නොදෙන එක ඒගොල්ලන්ගේ වැඩ. හැබැයි අපි කියන්නේ අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි දුක් විඳලා නිදහස් අධ්‍යාපනයේ ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා අපේ දෙමාපියන්ට එහෙම නැත්නම් අපේ ඥාති හිත මිත්‍රාදීන්ට අපි මේ රටේ විභාග පේල් වෙයි කියලා බයයි. අපිව පිටරට ගිහිල්ලා උගන්වලත් නැහැ. අපිව දේශපාලනයට ගෙනල්ලා කවුරුත් මේ පුතුවල වාඩි කරලත් නැහැ. අපිව උකුලේ තියාගෙන නලවලත් නැහැ. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අරගලේ දේශපාලන වශයෙන් ඉතාමත්ම පැහැදිලි පන්නරයක් ලැබලා තියෙනවා අපි. ඒ වගේම අපි බය නැතුව කියන අපේ අමාත්‍යංශ අපි කාටත් ආදර්ශයක් වෙන විදිහට කරලා තියෙනවා. පාර්ලිමේන්තු කමිටු ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවට බිලියන් ගණන් ලබා දෙන තැන්බවට පත් කරලා තියෙනවා. විශාල මෙහෙවරක් අපි කළා. මේවෙන් කට්ටියට රිදිලා තියෙනවා. මේවෙන් විශාල පරිමාණයෙන් Tamanta ආදායම් ලැබිච්ච අය රිදිලා තියෙනවා. ඒ ගැන අපි දන්නවා. එමේ කියලා අපේ ගමන් මග ඔය කප්පාදු වලින් නතර වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීම ඒ සමගි ජන බලවේගයේ වගකීමක්. ඒකේ නායකයෝ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ විපක්ෂයේ සංවිධායකවරයා සතුව තියෙන මේ කතා බෙදීමේ කාලය බෙදීමේ අයිතිය අවභාවිතා කරලා අපේ කටවල් වහන්න හදන එකට අපි තරයේ විරුද්ධයි. ඒක මොකද කරන්න බලාපොරොත්තු ඒක අනාගතයේ තීරය. දැන් අපි ජනතාවට අපේ ප්‍රශ්නේ කිව්වා. කතානායකවරයා මේක මැදිහත් වෙලා විසඳිය යුතුයි. ඔහු විසඳන්නේ නැත්තා. ඉතින් අපි ඕවයින් සැලෙන්නේ නැහැ. අපිට ඡන්දේ දීපු ජනතාවක් ඉන්නවා. ඒ ඡන්දේ දීපු ජනතාව පදවිතානාන්තරවලට මුවා වෙලා අපේ හඬ වළක්වන්න අපි ජනතාව අතරට යනවා. අපි ජනතාව අතරට යන එක ජනතාවත් එක්ක කටයුතු කරන එක මේ රටේ සමාජ ක්‍රියාකාරී කටයුතු වල 아무තු දෙයක් නෙවෙයි. අපි පාසල් යන කාලේ ඉඳන් විශ්වවිද්‍යාල වල යන කාලේ මේ රටේ බරපතල දේශපාලන ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච අය ජාවර්ධන ජනාධිපතිතුමාට ඉන්දියන් හමුදාව පැමිණීමට ඒ වගේම එල්ටීටී ත්‍රස්තවාදයට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට මෙහෙම අපි සටන් කරලා ආපු මිනිස්සු මිසක් මේ ඔක්කේ තියාගෙන ඉන්න පුටුවේ වාඩි කරපු අය නෙමෙයි. දැන් ඕක පෙන්නලා පාටික චැම්පියෝ වෙන කාට හරි හේතු වෙන්න යන්න පෙන්න හදන දැය තියෙනවා එහෙම එකක් අවුල. අපේ මේ හේතු වෙන කතා මුකුත් අපේ නෑ. අපේ වැඩ අපි විවෘතයිනේ. අපිට හේතු වෙන්නවත් මුක්කු ගහන්නවත් ඕනේ නෑ. අපි අපේම වූ අනන්‍යතාවයකින් වැඩ කරලා තියෙන බව මුළු ඉතිහාසෙම පෙන්ලා තියෙනවා. අපි පදවිතානාන්තර වලට ඇමතිකම් වලට ඔය සමහර ගණ ඇමති කටුවලට වැඩ කරලා නැහැ. අපි ගිය තැන අපේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා. අනාගතෙත් ඒ වගකීම ඉෂ්ට කරනවා. ඒකට අපි ඍජුව කටයුතු කරනවා මිසක් තැන තැන කේලම් කියන්න, කටු කුටු ගන්න, කුමන්ත්‍රණ කරන්න, කාටවත් හේතු වෙන්න මුක්කු ගන්න අදහසක් නැහැ. බිලියන ගාණක් වගකීමෙන් කියනවා සුරාබදු දෙපාර්තමේන්තුවේ රේගු දෙපාර්තමේන්තුවේ දේශයද අපි බිලියන ගාණක් හොයලා දීලා තියෙනවා. 2018 ඉඳන් මේ රටේ තිබිච්ච සුරාබදු වංචාව නතර කරපු එකම ඇති. වෙන මොනවත් ඕනේ නැහැ කතා කරන්න. ඒ වගේම සීනි බදු අය කරගන්න නැතුව අවුරුදු 3ක් තිස්සේ ගියේ ඒක අය කරගන්න නියෝගය දීපු එකම ඇති. ඒවා දෙන්න සමහරු බය වුණා. අපි දන්නවා. සමහර ආයතන වලින් කිව්වා මේක අපිට නියෝගය දෙන්න බෑ නීතිපතිගෙන් අහන්න වගේ. එහෙම කිව්වා. අපි පැහැදිලි නියෝග දීලා තියෙනවා. ඒ වගකීම අපි දරනවා. ඉතින් ඒකෙන් රිදිච්චාය ඇති මේගොල්ලෝ මේකෙන් ලකුණු දා ගන්නවා කියලා ඊර්ෂ්‍යා සහගත හැඟීම් ඇති ඒවා අපිට වැඩක් නැහැ අපි වැඩ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් මේ කෝ දැනගන්න ඕනේ ක්‍රමසහ විදි සම්බන්ධව කාර්යක සභාවේ පාර්ලිමේන්තු කාර්යක සභාවේ සභාපති උතුමා වයින් කළා කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයේ නම් යවද්දි නම් යවලා නැහැ නම් යවුවා සභාපති නේ සමාජිකත්වෙම ලබා දීලා නැහැ ඉතින් මම ඒක හරහා වැරදි වැඩක් කළා නම් මම ඒක හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කළා නම් මට විරුද්ධව ආණ්ඩුවේ විපක්ෂයේ චෝදනාවක් තිබුණා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය වගේ ප්‍රශ්නයක් කෝප් එකේ සභාපති සම්බන්ධයෙන් පැන නැගුණානේ. එම් ප්‍රශ්නයක් නැහැ. හැමෝම පිළිගත්ත ආණ්ඩුවේ විපක්ෂයේ සියලු දෙනාම ක්‍රමසාවිධි කාරක සභාව නොඑන්න තාමත් සුරාබදු හොරු හොරමැත්තන් විකුණනවා මේ රටේ. ඒ වගේම සීනිබදු පාම් පිටිබදු කාරයෝ තාම නිදැල්ලේ ඉන්නේ. ඒ බදු වංචා කරපුවා. මේ රටේ මිනිස්සු දැනගත්තේ කෝටි ලක්ෂයක්
බදු ගෙවන්නේ නැහැ කියලා මේ රටේ ධනපතියෝ අපි නිසා. ඒ වගේම බැංකු වලට බිලියන් 616ක ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි ඔලු තියලා තියෙනවා කියලා දැනගත්තේ අපි නිසා. ඒ ලයිස්තු එළියට ආවේ අපේ කමිටු වලින්. අන්න ඒ වගේ රිදිච්චය ඉන්නවා. ඒ රිදිච්චය ආණ්ඩුවෙත් ඉන්නවා විපක්ෂෙත් ඉන්නවා. ඒකයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි කනගාටු වෙන්නේ අපිට පොඩ්ඩක්වත් කනගාටු වෙන ඔය සමහරුන්ට ඔය পদවි තානාන්තර ලොකු ඇති. අපට ඕව ලොකු නෑ. මහජනයා ඉදිරියට යන්න අපි බියත් නෑ. ඉදිරි කාලෙදී අපි අපට සුදුසුයි හැංගෙන වැදගත්යි හැංගෙන ප්‍රමිතියකින් යුතු මෙරට ගොඩ ගන්න පුළුවන් කණ්ඩායමක් එක්ක අපි ඉදිරියට යනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් විතරයි අපි කතා කරලා තියෙන්නේ. ඒක ලබා දීම නොදී මේගොල්ලන්ගේ වැඩ. ඒකෙන් තීරණය වෙන්නේ ඒගොල්ලන්ගේ පැත්ත. ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන පැත්ත විතරයි. ඒක ගැන අපි වැඩි කතා කරන්න යන්න ඕනේ නැහැ. පෞද්ගලිකව සබඳන ජනාධිපතිතුමාගේ කතාවේ විපක්ෂයේ ජනාධිපතිතුමාගේ කතාව අවස්ථාවේදී අපි ඒක වර්ජනය කරනවා කියලා විපක්ෂය අපිට දැනුම් දීලා නැහැ. එහෙම දැනුම් දීමක් කරන්න ඒගොල්ලන්ට වකකීමක් යුතුකමක් තිබුණා. දැනුම් දීමක් නොකර කොහොමද කියන්නේ මේ විනය ප්‍රශ්නයක් තිබුණා ඒක. අද ඒක ජනාධිපතිගේ රාජාසන කතාව